පාතාල සාමාජිකයකු වන රද්දොළුගම ගල්ලවත්ත ප්‍රදේශයේ නිලංග මහේෂාන් හෙවත් එළුවා නැමැත්තාට යතුරු පැදියකින් පැමිණි වෙඩි තැබූ බව කියන පුද්ගලයා සහ යතුරු පැදිකරු කැලණිය කොට්ටාශ භාර අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා. එම වෙඩි තැබූ පුද්ගලයා පසුගිය දහවනදා පෙවරවරුවේ රද්දොළුගම ප්‍රදේශයේදීත් යතුරු පැදිකරු එදින පස්වරු හැඳල හන්දියේදීත් අත්අඩංගුවට ගනු ලැබුවා. එහිදී වෙඩි තැබීමට උපයෝගී කරගනු ලැබූ ඇමරිකාවේ නිෂ්පාදිත විශේෂිත රිවෝල්වරය වෙඩිකරුගේ රද්දොළුගම ප්‍රදේශයේ පිහිටි නිවසේ සඳවා තිබියදී සොයාගනු ලැබුවා. යතුරු පැදියද එම ප්‍රදේශයේම සංගවා තිබියදී සොයාගෙන තිබෙනවා. එම වෙඩිකරු රද්දොළුගම ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදී රොෂාන් දීපාල් සමන්ත නැමැත්තෙක්. ඔහු යුද හමුදා කමාන්ඩෝ බලකායේ සිබලකු ලෙස වසර 11ක් සේවය කරමින් සිටියේදී යුද හමුදා නිලධාරියෙකුට පහර දීමක් මත සේවයෙන් අතිටුවා සිටි අයෙක්. එම යතුරු පැදිකරුද රද්දොළුගම ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදී හේරත් මුදියන්සේලාගේ රුවන්සිරි නැමැති ත්‍රිරෝද රථරියදුරෙක්. පසුගිය ඉරිදා එනම් 7 වනදා රාත්‍රී 8:30ට පමණ රද්දොළුගම ක්‍රීඩාප්‍රිටිය අසලට කාන්තාවක් හමුවීමට එළුවා නැමැත්තා මෝටර් රථයෙන් පැමිණි අවස්ථාවේදී එම වෙඩි තැබීම සිදුකර තිබෙන අතර වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ එළුවා රාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා. ජේ.ඒ. නිශාන්ත කුමාර නොහොත් බයිටා නැමැත්තාට පිහියෙන් එන මරා දැමීම සම්බන්ධව මොහු රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප ලබා පැමිණ දැනට මාස 3ක් පමණ වන බවයි වාර්තා වෙන්නේ. එම වෙඩි තැබීම මීගමුව බන්ධනාගාරයේ වසර 10කට අධික කාලයක සිරදඬුවමක් විඳින පාතාල නායකයෙකු වන මදුෂ්ගේ ගෝලයෙකු වන ලකී හෙවත් සුරේෂ් ලශාන්ත නැමැති අය විසින් මෙහෙවා තිබෙන බවට තොරතුරු ලැබී තිබෙනවා. මොහු යතුරු පැදිකරුට ත්‍රිරෝධ රථයක් මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂයක මුදලක් දැනට මාස 2කට ඉහතදී එවා තිබූ අතර තවත් රුපියල් 50,000ක් දැනට සති 3කට ඉහතදී එවා තිබෙනවා. ඉන්පසුව මොහුගේ සකයෙකුගේ මාර්ගයෙන් රිවෝල්වරේ යතුරු පැදිය හා මුහුණු ආවරණය කරන ලද හිස්වැසුම් දෙකක් යතුරු පැදිකරුට එවා තිබෙන අතර පසුව වෙඩිකරු සමග එකතු වී එම වෙඩි තැබීම සිදු කර තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගත් එම දෙදෙනා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවරගෙන තිබෙනවා. බස්නාහිර පළාත උතුර බාල නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ කැලණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපාලි ජයසිංහ යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ කැලණිය කොට්ටාශ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා, පොලිස් පරීක්ෂකවරුන් වන ජයකොඩි බණ්ඩාර, උප පොලිස් පරීක්ෂකවරුන් වන අජිත් සමීර, සැරියන් ධර්මසිරි, පොලිස් කොස්තාපල් අබේනායක හෙන්නායක, බුලත් සිංහල චින්තන හා පොලිස් කොස්තාපල් රියදුරු සම්පත් යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළ බවයි වාර්තා වෙන්නේ. යාළුවනේ, ඔයාලා තවම අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැද්ද? එහෙනම් සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබලා සබ්ස්ක්‍රයිබ් කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.